right time and blast clash කියන tournament එකේ interesting match එක quarter final match එක බලන්න දැන් මම ඔයාලා කැඳාගෙන අවිලා තියෙන්නේ ඊට කලින් ඉතින් මෙතනදී discuss කර යුතු දෙයක් තියෙනවා ඒ තමයි මේ tournament එක පැවතුනේ blast clash පැවතුනේ විශාල huge prize pool එකකටයි ඉතින් ලංකාවේ මුදවට convert කරලා ගත්තොත් සම්පූර්ණ overall prize pool එක ඉතින් 140කටත් අධිකයි ඒ වගේම first place එකට විතරක් 120කටත් අධික මුදල්ලක් ඉතින් ඒ winning ඒ amount එක වශයෙන් ලබා දුන්නා කොමාරි ඒ මුදලට දියත් වෙන්න ඉතින් අවසාන වටේට එම නැත්තම් ක්වාර්ටර් ෆයිනල්ස් වල වාර්තා කරපු ටීම්ස් ටික ඉතින් ඔයාලට පේන ඉතින් මේකෙන් මම තෝරාගත්තේ ඉන්ට්‍රස්ටිම්ම මැච් එක ගණවරම ඉතින් අපේ නාවි කණ්ඩායම වර්සස් HTM බ්‍රසීල් අතර වෝ එක ඉතින් කොමාරි නාවි මේ දවස්වල විශාල ප්‍රයිස් පූල් වලට විතරයි ඉදිරිපත් වෙන්නේ ඉතින් ඔන්න ඇවිල්ලා තියෙන ඉතින් වේදිකාවට ඒකම HTM බ්‍රසීල් කියන්නේ ඉතින් ගිය අවුරුද්දේ වර්ල්ඩ් චැම්පියන් ලා එතකොට ගිය අවුරුද්දේ වර්ල්ඩ් චැම්පියන්ස් ලා ඊට කලින් අවුරුද්දේ වර්ල්ඩ් චැම්පියන්ස් ලා අතර දැන් මේ යුද්ධයක් ඒ වගේම වර්ල්ඩ් චැම්පියන්ෂිප් වල පෙර පුහුණුවක් කියලා ඉතින් අපිට ගන්න පුළුවන් ඒ වගේම රයිට් එකම යට දියත් කරන්නේ සුපර් විච් ඇටැක්ස් වල දෙක ෆයර් බෝල් ලා සමග ඊට තමතර දැන් මේ මැච් එකේදී ඉතින් අපිට අනිවාර්යම දැන් මෙතන මෙයාලගේ උපරිමය දැක ගන්න පුළුවන් වෙයි වර්ල්ඩ් චැම්පියන්ෂිප් ඒ වගේම මොකද විශාල ප්‍රයිස් පූල් එකක් හේතුවෙන් ඉතින් එයාලගේ හොඳම බේසස් හොඳම ඇටැක් ස්ට්‍රැටජිස් ෆුල් කන්සන්ට්‍රේෂන් නේ මෙතනදී යොදවන කතන්දරයක් තියෙනවා ඒක හින්දාම තමයි විශේෂයෙන්ම ඉතින් අවසරය මට නැතත් ඉතින් පසුව හරි අවසරය අරගෙන ඉතින් මේක රීකැප් එකක් වශයෙන් ඔයාලට ඉදිරිපත් කරන්න ඉතින් කොහොමද ඉදිරියට වාර්තා කරන එයාගේ බිග් බොයිස්ලා ඉතින් සුපර් විචස්ලා සෑම සිළුදනම මූණ දෙන්න යනවා ලස්සනට මෙතනදී අයිස් ගොලම්ස්ලාට ඒ වගේම ෆනල් එක සුපර් කියන්න පුළුවන් සුපර්බ් කියන්න පුළුවන් මේ අසයිද මොකද කියනවා ලස්සනම යාලේ ගැප් එකෙන් ඇතුළට රින් ගෙව්වා එයා ඉතින් මේ පැත්තෙන් කුයින්ව ඩ්‍රොප් කරගෙන ඉතින් කොහොමද කුයින් සීජ් බැරක්ස් එකත් එක්ක දකුණට යන්නයි යන්නේ එතකොට කුයින්ට ඊගල් ආරගත් බෝධුර විනාශ කරන්න පුළුවන් ඒ වගේම කිං ජම්ප් එක ගන්නවා එතනදී රයිට් ජම්ප් එකත් අරගෙන ඉවර වෙලා ජම්ප් එක ගත්ත සැනින් කිං ව යවනවා ඇබිලිටි එකට කිංගේ හෙල්ත් එක අඩු වෙලා තිබ්බේ නෑ කිං ව හිතලම ඇබිලිටි එකට ආපු කතන්දරයක් තියෙන ඒත්කෝයික් බූට්ස් එක සහ කැලිම අපේ ස්පයිකි බෝල් එක දැන් කිං ඉතින් විනාශ වෙලා ඉවරයි ඊට තමතර කැලිම ෆීනික්ස් අවදලා තියෙනවා ටවුන් වල පැත්තට දියත් වෙනවා ඉතින් අයගේ කිං සමග සෙසු බිග් බොයිස් ලගේ ඉපදෙනෙක් කුයින් කියලා දෙනවා සම්පූර්ණයම දකුණු පසර ගියන්න පුළුවන් ඒ වගේම කුයින් ඇතුළට ඇවිල්ලා තියෙනවා කුයින් කියනවා කෙලින්ම ඉතින් ඔබලා මාව එලියෙන් යවුවොත් මම ඇතුළට එනවායි කියලා ඉතින් කොහරි කුයින් එක විච් කෙනෙකුත් එදෙන කාරණා ස්කැඩ ෂොට් විනාශ කරනවා ඒ කියන්නේ රොයල් චැම්පියන් නෑ පැත්තෙන් රොකට් ස්පිය ඇක්ෂන් එකක් කරගෙන ඉතින් කොහමද රොයල් චැම්පියන් රොකට් ස්පිය කරගෙන ඉන්නකොට මේ පැත්තෙන් යාගේ යාමික උත්සාහ කරනවා මේ පැත්තේ ඉතින් ඒ ස්ටෝරේජ් වගේ දේවල් විනාශ කරන්න අපි කොහමද දැන් මෙතනදී ගැටලුවක් මත වෙනවා ඒ තමයි ඉතින් අපේ ටෙස්ලා ෆාම් එකක් මෙතන තියෙනවා ක්වීන් ඉන්න බේස් එක තුල රයිට් ක්වීන් වෝල් එක බේක් කරගත්ත ලස්සනටම ඉතින් තවත් වෝල් එකක් තියෙනවා ඕපන් කරන්න ඒකත් ඕපන් වල ලස්සනටම ඉතින් කොහමද ක්වීන් වාර්තා කරන්න ටිකට ඩ්‍රුයිට්ස්ලා දෙන්න ඔයාලට පේනවා ලස්සනම රොයල් චැම්පියන් ඩ්‍රොප් කරගෙන තියෙන ඩ්‍රුයිට්ස්ලා දෙන්න කෑගෙන ආවා ඒ ගැන දෙන ගැලෙම රොයල් චැම්පියන් ඩ්‍රොප් කර ගැනීම පිණිසයි ඉතින් කොමාරි සෑම සියලු දෙනාම අවසාන අදිරියට එන්න ටිකට යට කෙලින්ම ඉතින් රියක්ෂන් එකක් දෙනවා ඉතින් කිව්වනේ අනිවාර්යෙන් දැන් මේක 3 ස්ටාර් එකක් කියලා ඒ වගේම රයිට් එකම නම් මිනියන් කෙනෙක් මෙතනදී අපිට පෙන්නන්නේ මිනි මිනියන් හයිව් එකේ මිනියන් කෙනෙක් තනි ඇහැ තියෙන මිනියන් ඉතින් කොමාරි මිනියන් වනනවා කෙලින්ම කැම් එකට සතුට ඉවසා ගැනීමට බැරුව දැන් අපි බලමු කෙලින්ම HTM බර්සිල් කණ්ඩායමේ පිළිතුර ඉතින් අකේලෙස් ඕපි ඇවිල්ලා දෙන වේදිකාවන මේ අවස්ථාවේදී ඉතින් කොබලි අකේලෙස්ගේ නමින් කෙලිම යටාම ක්‍රීඩා කරන කතන්දරයක් තියෙන කැම්මකින් යටා ඉතින් කොබලි ඉදිරිය වාර්තා කරන කෙලිම රූට් රයිඩර් ආමිකක් අරගෙන මේ දවස්වල කවුද රූට් රයිඩර් ආමිස් වලින් ඇටැක් කරන්නේ ඉතින් අපේ අකේලෙස් කියනවා නෑ මම රූට් රයිඩර්ස් ලගම ඇටැක් කරන්න කියලා ඒ වගේම ඕවර් ග්‍රෝත් රූට් රයිඩර් එකම ස්ටයිල් ඇටැක් ස්ට්‍රැටජි එක ග්‍රෑන්ඩ් වෝඩන් ආ අපේ රේඩියට සම්පූර්ණම එතනදී රූට් රයිඩර්ස් ලාගෙන් ඉතින් රයිට් ඕවර්ඕල් ඔක්කොම වගේ එතනදී හසු වුණා ගැමන අපරේඩ මට පේන විදියට ඉතින් කොහොමද ඕ ග්‍රෝත් එක ඩ්‍රොප් වෙලා තියෙනවා ඒ වගේ මල්ටි ටාගට් ඉන්ෆෝ එක මේ පැත්තෙන් ඇනක් කරනවා එයාගේ ක්වීන්ට සම්පූර්ණ මේ ටිකට රොයල් චැම්පියන් අපරේඩ කරනවා එයා පැත්තෙන් ඒ වගේම රූට් රයිඩර්ස්ලා කෙමෙන් කෙමෙන් ෂය වෙන කතන්දරයක් තියෙන මැද්දෙන් ඕවර් ග්‍රෝත් ඩ්‍රොප් එක මෙතනදී රයිට් ඔන්න කියන ටිකටම ඕපන් වෙනවා ඒ ටිකට සුපර් බාබෙන් කියන දියත් කරා මල්ටි ටාගට් ඉන්ෆෝ එක පැත්තට ෆීනික්ස් උත්සාහ කරනවා මෙතනදී මල්ටි ටාගට් ඉන්ෆෝ එක විනාශ කරන්න රූට් රයිඩර්ස්ලා ඔක්කොම වගේ ඕල්මෝස්ට් දැනට විනාශයි කීපදෙන ඉදරලා ඉන්නේ අන්තිම ෆ්‍රීස් ටොප් කරන ටවුන් වල පැත්තට හැබැයි කොහම හරි එකම එක රූට් රයිඩර් ගෙන ඉන්නේ හැයවසු වෙන සම්පූර්ණ මෙතනදී මොනෝලිත් ප්‍රාරේට රූට් රයිඩර්ස්ලා විනාශයි ග්‍රෑන්ඩ් වෝනම් විනාශයි කිං මේ පැත්තෙන් විනාශ වෙන ඔන්න මෙන්න ඉන්නේ ඒ ටිකට් කිං නෙමෙයි එතන ඉඳලා තියෙන කිලිම එනමි කිං ඉඳලා තියෙන්නේ ඒ කියන්නේ වන් ස්ටාර් එක ස්කෝ වෙන්න යන්නේ මේ අවස්ථාවේදී කිලිම අකේලස් ගෙන් ක්වාටර් ෆයිනල් මැච් එකේ ඊට අමතරව ඉතින් මේකට විශාල ප්‍රයිස් මනි එකකට පැවැත්වෙන මේ මැච් එකේ ක්වාටර් ෆයිනල්ස් එකේ ප්‍රථම ඇටැක් එකේම නාවි කණ්ඩායමට රෙව වන් ස්ටාර් එකක් දෙන්න කිලිම අකේලස් ඒකත් කිලිම රූට් රයිඩර් ඇටැක් ස්ට්‍රැටජි එක භාවිතා කරගෙන
ගාකු ඇවිල්ලා තියෙන වේදිකාවට නායකයා ගාකු ගෙනල්ලා තියෙන මේ අවස්ථාවේදී රොකට් ලූන් ඇටැක් ස්ට්‍රැටජි එක. ගෙදින් ගොබර රොකට් ලූන්ස් ටිකත් එක්ක බෝදුරට ෆයර්බෝල් එක තමයි දියත් කරන්නේ. ඒ වගේම මම හරියනම දන්නේ නැහැ විස්තර. දැන් මෙතනදී ලාවා ලූන් ඉක්විප්මන්ට් එක ග්‍රෑන්ඩ් වෝඩින් එක යූස් කරන්න අවශ්‍ය දෙනවා නැද්දයි කියලා. ඉතින් මොකද මේ ටුර්නමන්ට් එක ක්වොලිෆයර්ස් තියෙනකොට අප්ඩේට් එක ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් එක පාරම දැන් ඒ අප්ඩේට් එක ආපු හින්දා ඉතින් එයාලා දෙයිද නැද්ද දීලා තියෙනවද නැද්ද කියන මම දන්නේ නැහැ. කොහොම හරි ඉතින් අපි බලමු ඒක යූස් වුණොත් ඉතින් අපිට ඒකනොත් යම්සි දැක් ඉගෙන ගන්න වැඩ පුළුවන්. ඉතින් කොහොමයි ග්‍රෑන්ඩ් වෝඩන් සමග ඒ පැත්තෙන් වෝක් එකක් දෙනවා පෙජ්ජලි එක. ඒ වගේම විසිකරන කෙලින්ම එයාගේ පන්දුව ගිනි පන්දුව ඉතින් ගින්දර පන්දුව විසිකරලා එතනින් වැලුව ගත්ත. අපි ටවුන් වල ඩ්‍රොප් වුණේ නැහැ. ග්‍රෑන්ඩ් වෝඩන් වල ටවුන් වල විනාශ කරන කතන්දරයද තියෙන බෝතුරට එම වෙන්න පුළුවන්. අපි ග්‍රෑන්ඩ් වෝඩන් කියලා මම පොඩ්ඩ එයා පැත්තට ගිහින් එන්නම් කියලා රයිට් අවුලක් නැහැ. ඔයා එහෙට ගිහිල්ලා මෙහෙට එන්න කියන ටිකට කුයින් ඩ්‍රොප් කරනවා ඒ පැත්තෙන් කෙලිම 12 ඔක කොන එකෙන්. කුයින් ඒ පැත්තෙන් එතකොට ඉතින් උඩට යන්නේ කිං ව ඩ්‍රොප් කරනවා. තවදුරටත් කුයින්ට සපෝට් දෙන. ඒ වගේම ග්‍රෑන්ඩ් වෝඩන් මොකද්ද මේ කරන්නේ? ග්‍රෑන්ඩ් වෝඩන් කියලා ටවුන් වල මට එපායි කියලා ඉතින් රොයල් චැම්පියන් ඩ්‍රොප් කරනවා. ඔයාවත් අඩුම ගන්න ටවුන් වල විනාශ කරන්නයි කියලා ඉතින් රොයල් චැම්පියන් උත් ඒ ටිකට කියනවා. ඉතින් නෑ මට තව බිල්ඩින්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම ඒ පැත්තට ඩිස්ට්‍රැක්ට් වෙනවායි කියලා. ඉතින් කොහොම හරි රොයල් චැම්පියන් ෆීනික්ස් එක ෆීනික්ස් ආදි කරන කැලිම රොයල් චැම්පියන් රොයල් චැම්පියන් තවදුරටත් වැලුවක් ගන්න ටිකට බ්ලිම්ප් එක සාර රොකට් ලූන්ස් කීපයක් දියත් කරනවා ඉදිරියට. ඒ ඉදිරියෙන් කැලිම ටොනේඩෝ ට්‍රැප් එකක් right mokadda me one star ekata tawat api me dakinda yanne ithin kohomada drop wenawa balloon ekak yeti bomba ekak ithama lesson town winash una mokada town ekak health ekak adu wala thibbe eagle ari patra gilla dena ithuru heroes sadika me asthavedi grand warden eyalath ekak ekathu wela ithin meya patten drop karapu grand warden oyata town wala winash karanna ba eth oya gilla e patten ekathu una wage kathandara ekak ithin kohomari e patten ekathu una me patten ekathu una base ekek tawa ithama sulu pramana dena winash karanna ba sulu pramana scatter shot ta regress ganna nassa multi archer ekak thiyenne darunuma defenses thunak thiyenne. ඉතින් ඒ තුන විනාශ කරගන්න හැකියාව ලැබෙයිද කියන එක අපි බලමු. ඒ ඊට දැන් කට්ටිය වම් පැත්තට බර වැඩි වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. කට්ටිය දැන් ඊගාවට විශේෂම ක්වීන් එන්න ඕනේ මල්ටි ආචර් ආයක පැත්තට. එයිද රයිට් මල්ටි ආචර් ආයක පැත්තට ඇරනවා රේජ් කරන මේ අවස්ථාවේදී. ෆ්‍රීස් කරන රිගසි කරන නිසා ස්කැටර් ෂොට් එක දෙකම ක්වීන් යන කෙලිම මැජික් මිරේ කරලා රයිට් එවන මේක අනිවාර්යම 3 ස්ටැක් වෙන කතන්දරයක් තියෙනවා. ඉතින් 1 ස්ටැක් එකට පිළිතුර හැටියට කෙලින්ම 3 ස්ටැක් එක ස්කෝ කරනවා. ඒ වගේම ගාකුගේ ඉතින් ඇත්තම මහා ලොකු සතුරන් නැති කතන්දරයක් තියෙන ඊට බණවලු තියෙනවා කෙලිම කැම් එකේ වතුර උගුරක් බොමින්ද. ඉතින් වතුර බොන ටිකට බණෝ ලියෝ ඇවිල්ලා තියෙන වේදිකාවට මේ අවස්ථාවේදී ඉතින් කොහමද වතුර ටිකක් බීලා බත් ටිකක් කාලා රෙඩි වෙලා වරෙන් ඒ ටිකට මම ගෙනියන්නම් රයිට් රූට් රයිඩ් ඇටැක් ස්ට්‍රැටජි එකක් මේ. ඉතින් කොහමද රූට් රයිඩ් ඇටැක් ස්ට්‍රැටජි එක මේකමයි ගෙනාවේ කෙලිම අකේලස්. ඉතින් ඇයි නැවත වරක් මේකම අරගෙන එන්නේ ලියෝ කියන එක මට තේරෙන්නේ නැහැ. ඊටත් අමතරව ඉතින් අපිට හිතන්න පුළුවන් සමහරක් විට මෙයාලා ඉතින් මොකක් හරි සිස්ටම් එකක් හොයාගෙන තියෙනවායි කියලා. ඉතින් කලින් ඇටැක් එකේ මොකක් හරි වැරදීමක් වෙලා තියෙන්න පුළුවන් සුළු වැරදීමක්. ඉතින් ඒ බේස් එක ඉතින් එයාලා අනපේක්ෂිත විදිහට මොකක් හරි ට්‍රැප් එකක් මොකක් හරි උගුලක් මොකක් හරි මතුවලා තියෙන්න පුළුවන්. කොහොමද ඉදිරියට වාර්තා කරනවා දැන් ඒ රූට් රයිඩර් ඒ ස්ටයිල් ආමේකම පොයිසන් ස්පෙල් ටාව එක මැද්දෙන් පොයිසන් ස්පෙල් ටාව එක පොයිසන් එක මැදින්. ඒ වගේම ග්‍රෑන් වෝඩන් කෙනෙක් ඉන්නවා, ඇපරන්ස් වෝඩන් කෙනෙක් ඉන්නවා, වැල්ක්‍රීස් ලවද කොයිද දියත් කරනවා පිටිපස්සෙන්. ඊට අමතරව කුයින් යනවා වම් පසින් රිකසේ කැනන් එක හරහා ඒ ටිකට සීජ් බැරක්ස් එකෙන් එයාලා දෙනවා පෙකාස්ලා දෙන්නෙක්. එයාලා මේ පැත්තෙන් ක්ලීන් අප් එකක් කරනවා. හැබැයි සිංගල් ටාර්ගට් ඉන්ෆෝන එකෙන් වන් ෂොට් විනාශ කරනවා එකම එක පෙකා කෙනෙක්ව. ග්‍රෑන් වෝඩන් ඇබිලිටි ඔන් කරනවා ලස්සනටම කට්ටියව කව වෙනවා. ඉතින් ඔක්කොමගේ ඕවරෝල් ඔක්කොමයි කවුනා එතනදී රූට් රයිඩර්ස්ලා. ඉතින් රූට් රයිඩර්ස් ඉදිරියට දියත් කරනවා වැල්ක්‍රීස්ලා සමගම ඒ ටිකට කෙලින්ම ටවුන් හෝල් එක අභිසරම ගිහිල්ලා තියෙනවා. ඒ වගේම කලින් ඇටැක් එකට වඩා මෙතනදී ඔයාලට පේනවා පිළිවෙලක් තියෙනවා. සෑම සියලු දයක්ම විනාශ වෙලා තියෙනවා. අන්තිම කම්පාර්ට්මන්ට් එක දක්වාම දැන් තියත් වෙනවා. කට්ටිය රිකෂේ කැනන් විනාශ කරන්න රොයල් චැම්පියන් උත්සාහ කරනවා. රොයල් චැම්පියන් ගේල් තේ හොඳම මඩුලයි තියෙන්නේ. රොයල් චැම්පියන් රයිට් විනාශ කරන රිකෂේ කැනන් එක. ඒ ටිකට ටවුන් වල විනාශ කරලා යගේ ඉතුරු ආමේක. ඒ වගේම මේක 30 ස්ටැක් කරන්න පුළුවන් කතන්දරයක් තියෙනවා. කුයින් ගිල්ලා තියෙන අපේ ලීඩර් එකට හොග් රයිඩර්ස්ලා ඉන්නවා. ක්ලීන් අප් ට්‍රූප් එකේ ඉන්නවා. සෑම සියලු දෙනාම ඉන්නවා. ඉතින් කොහොමරි කලින් අපේ අකේලේ ස්ට්‍රයිකර් ඉතින් මේ ඇටැක් එකම කිරීමට තමයි. හැබැයි කොහොමරි එයාට අනපේක්ෂිත ආයුරෙන් මොකක් හරි දෙයක් සිද්ධ වුණා. හැබැයි ඉතින් වන් ස්ටාර් එක අනිවාර්යෙන් බලපෑමක් ඇති කරයි HTM බ්‍රසීල් කණ්ඩායමට. ඉතින් කසුමා ඇවිල්ලා තියෙන වේදිකාවට මේ අවස්ථාවේදී ඉතින් කොහොමරි කට්ටිය වැදගත් විදිහට ඉඳගෙන වතුර උගුරක් එම්බිලා ක්‍රීඩා කරන අවස්ථාවේදී කසුමා කෙලිම බුදියගෙන ඉන්නේ. ඒ ටිකල කෙලිම ඉතින් ඒ කැමරමන් පවා ඉතින් කණ්ඩායම් පවා ටුර්නමන්ට් එක පවත්වන අය පවා ඉතින් හිතනවා මොකද්ද මේ ඉතින් වෙන කොහේ හරි ප්‍රදේශයකටද අපි ඇවිල්ලා තියෙන්නේ. නිදියාගෙන ඉන්න පුද්ගලයෙක්වද අපි මේ දකින්නේ. ඒ වගේ වැඩසටහන මෙතනදී අපිට පෙනියන්නේ. ඒ වගේම ගෙනල්ලා තියෙන්නේ කෙලින්ම අමුතු මාදිරි ඇටැක් ස්ට්‍රැටජි එකක්. ඉතින් දැනටමත් චාර්ජ් එක සිද්ධ වෙනවා මේ පැත්තෙන් ග්‍රෑන්ඩ් වෝඩන්ගේ. තව හීලර්ස්ලා 5 දෙනෙක් ඉන්නවා ඇඩිෂනලි. ඊට අමතරව ආමේක මේන් ආමේක කෙලින්ම බැලූන් ආමි එකක් බැලූන්ස් 9 ප්‍රමාණයක් තියෙනවා.
ඉතිං සුපෝබේස්ල හතරක පමාණයක්ඉන්නවා රයිට් එමන ඉතිං ලක්ෂ ගණන් මෙතනදී කෝටි ගණන් වස්තු දෙන්නම් කිව්වොත් ඉතින් කසූමා කියන ඉතින් මම මේ විදිහට ඇටැක් කරන්න කියලා ඉතින් කොහමරි දෝලනය කරලා පන්දු දියත් කරනවා කෙලින්ම දකුණු අත පැත්තට කම්පාර්ට්මන්ට් වල සුද්ධ කරගන්න අවස්ථාව ලැබෙනවා ඒ වගේම ඊගල් අරගෙන විශාල ඩැමේජ් දැස් දුනත් ඒක විනාශුනේ නැහැ හැබැයි කොහමරි බැල් බිල්ඩ් හට්ට ගන්න නැහැ එයාවටින් ඒක හින්දා එයාගේ බැලන්ස් එක ලඟන ලස්සනම එතනට ඒක ගැන මෑ පැතෙන් තියත් කරනවා කෙලින් මෑ ක්වීන් චාර්ජ් එක. ඉතින් කොහමරි ඩබල් චාර්ජ් එක බේස් එකේ දෙපසින් ඒ වගේම හෙඩන්ස් එකේ බෙදෙන ලඟුණා කෙලින්ම හෙඩන්ස් තුන් දෙනෙක් ග්‍රෑන්ඩ් වෝඩර් ලස්සනම ඒක ෆ්‍රීස් කරගන්නවා එතනදී ග්‍රෑන්ඩ් වෝඩර් නෙමෙයි අපේ කසුමා කරන්නේ ඒ වගේම කසුමා දවල් පේනදී ෆුල් රිලැක්ස් මෝෂන් එකෙන් තමයි දැන් ඔච්චර වේගවත්ව ශනිකින් දැන් ඒක නෝට් කරලා ෆ්‍රීස් කරන්න. ඒ කියන්නේ ඉතින් ෆුල් ඇටෙන්ෂන් එකෙන් ක්‍රීඩා කරපන් කියලා වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකට කියලා වාරි කරාම ඔයාලටම තේරුම් ගන්න පුළුවන් ඉතින් එයාලගේ එයාගේ ඒ ක්‍රියාකාරීත්වය කොහොම සිද්ධ වෙයිද කියලා. ඉතින් කොහරි කසූමාගේ ඉතින් ක්වීන් ඒ පැත්තෙන් යනවා ලස්සනම එක්ස් බෝ එක ටෙස්ලාට ආව එක කමු වීමට ඒ ටිකට කෙලිම වෝල් බ්‍රේක් එකක් දෙනවා ඇඩිෂනලි ක්වීන්ට. ඒක මට පේන විදිහට කසූමාගේ ක්වීන්ව හරවල කරකවල මේ පැත්තට වෙන කතන්දර තියෙන ටවුන් වල පැත්තට. ඒ වගේම ග්‍රෑන්ඩ් වෝඩර් මෙතනින් හමු වෙනවා කෙලිම ස්කැටර් ෂොට් එක මේ අවස්ථාවේදී ග්‍රෑන්ඩ් වෝඩර් විනාශ වෙයිද බොහෝ දුරට විනාශ වෙනකන් නෑ වගේ මට පෙනියන්නේ. මොකද රේජ් ජෙම් එක ඇතුළේ ඉන්නේ යාගේ හීලස්ලා ඒකින්ද අනිවාර්යම රේජ් වෙලා ඉන්නේ. ඒ ටිකට කිංගෙන් ෆනල්ලක් දෙනවා ලස්සනම ක්වීන්ට. කිංග එතකොට හැරන ඇතුළට බොම් ටාව එක ස්කැටර් ෂොට් එක ක්වීන්ගේ ඕල්ට එක ස්ටෝරේජ් එක තියෙන ඒරියා එකට. ඊට පස්සේ තවත් බෝල් බ්‍රේක් එකක් දැම්මොත් කෙලින්ම ක්වීන් ඇතුළට යන කතන්දරය තියෙන ටවුන් හෝල් විනාශ කිරීමට මල්ටි ටාර්ගට් ඉන්ෆෝ එක පොයිසන් ස්පෙල් ටාව එක සෑමසුරුදම් විනාශ කිරීමට. ඒ ටිකට රේජ් කරන ග්‍රෑන්ඩ් වෝඩන් මේ පැත්තෙන් අයිස් ගොළම විනාශ කරන්න එනමි සීසි එකෙන් ආපු අයිස් ගොළම්ව. ඒ ටිකට ස්පයිකි බෝල් ඇක්ෂන් නැහැ කෑ පැත්තෙන් රයිට් ටමන ස්පයිකි බෝල් සමග කිං උදව් කරන එතනදී මල්ටි ආචර් එක විනාශ කරන්න ක්වීන්ට තවදුරටත්. ඒ කියන්නේ දැන් වෝල් බ්‍රේක් එකගෙන දියත් කරොත් වෝල් බ්‍රේක එයිද රයිට් ටමන ඔන්න එන වෝල් බ්‍රේක් ඉදිරියට. ඒ ටිකට වෝල් බ්‍රේක් එක මොකද්ද ඒ කරේ 725 කට වැඩන්නේ වෝල් එක ඕපන් කරේ. ඒ ටිකට ක්වීන් කියනවා නෑ මම එයා පැත්තට හැරිලා ගමන් කරනවායි කියලා. ඉතින් කොහොමද තව වෝල් බ්‍රේකර්ස්ලා නෑ මෙතනදී තියත් වීමට ක්වීන් ඕපන් කරනවා එතන වෝල් එක ටවුන් වෝල් එකට මාර්ගය සාදා ගැනීමට. ඒ ටිකට රොකට් ස්පී එකත් සමග රොයල් චැම්පියන් මේ පැත්තෙන් වාර්තා කරනවා. ඒ ටිකට කට්ටිය වාර්තා කරලා ටවුන් වෝල් එක එතන විනාශ කරන ටිකට රයිට් ටේමන සුපිරිම ගණේ 3 ස්ටාර් එකක් කියන්න පුළුවන් නෑ සුපිරිම ගණේ 3 ස්ටාර් නෙමෙයි ටයිම් ෆේල් සම්පූර්ණයෙන්ම කසූමාගෙන් ටයිම් ෆේල් සුපිරිම ඇටැක් එකක්. හැබැයි කොහොමරි ටයිම් ෆේල් එක කෙලින්ම 98ක ඉතින් බනෝ ලයිල තියෙන වේදිකාවට ඉතින් දනුයා වතුර බීලා ඉතින් පදම් කරගෙන අවිල්ල තියෙන වේදිකාවට ඉතින් කොහමද බනෝල් ගෙනල්ලා තියෙන්නේ ත්‍රූ ට්‍රයිඩ් ආම එකමයි. මොකද්ද මේ HDM eSports කණ්ඩායම මනත HDM බ්‍රසීල් කණ්ඩායම දැන් ඉතින් එයාලා වෙනත් ඒ කණ්ඩායමකට ස්පොන්සර්ෂිප් එකක් දීලා තියෙනවා. ඒකෝර දැන් HDM එක දැන් බ්‍රසීල් ඉතින් කැඩලා තියෙන්නේ විවිධ පැතිවල. ඉතින් කොහමද ඎර්ත්ක්වේක් බූට්ස් සමග ඒ පැත්තෙන් කිං ෆනල් ලා දෙන ටිකට රූට් රයිඩර්ස් ලා දෙන කෙලිම බේස් එක තුලට. මොකද්ද මේ අපේ HDM බ්‍රසීල් කණ්ඩායම රූට් රයිඩර්ස් ලාගෙන් මොකක් කරේ? ඉතින් එයාලා මිස් කරනවාද? වී මිස් යූ බඩි. ඉතින් ඒ වගේ වැඩසටහනක් රූට් රයිඩර්ස් ලා නැතු අපිට බෑ කියන පණිවිඩ දෙතේ දියලා ලබා දෙන්නේ කොහමද ඉතින්? ඕවර් ග්‍රෝත් එක ඩ්‍රොප් කරගන්න මැද එහෙම නැතිනම් අපිට හිතන්න පුළුවන් මේවත් දැන් රූට් රයිඩර්ස් උඹලා නර්ෆ් කරලා වෙනන රූට් රයිඩර්ස් තාමත් වැලුවක් තියෙනවා කියන එක පෙන්නනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේ මොකද්ද මේ සිද්ධලා තියෙන්නේ? කතා කරන ටිකට විනාඩියක් යන්නත් කලින් බේසෙයිද මේ පැත්ත නැහැ. මේ පැත්ත නැහැ. එහා පැත්ත නැහැ. උඩ කෙළවර නැහැ. ටවුන් හෝල් එක ඉතුරු සම්පූර්ණ. මේක තමයි වැදගත්ම බිල්ඩින් එක. ඉතින් කොහමද දැන් මේ පැත්තගෙන රොයල් චැම්පියන් මල්ටි ආචර විනාශ කරන උත්සාහ කරන මේ වැදගත් සුපර් මිනියන් කෙනෙක්. ෆ්‍රීසර්ස් මොකුත් නැහැ. ස්පෙල්ස් මොකුත් නැහැ. රූට් රයිඩර්ස් දැන් කැරකල ඉන්න ඕනේ ටවුන් හෝල් එකට. ක්වීන් ගිල්ලා තියෙන දැනටමත් ඇබිලිටි එකට. සෑම සියලුම හීරෝගෙනම ඇබිලිටි එකට ගිල්ලායි තියෙන්නේ. ඒ වගේම ටවුන් හෝල් එක තාමත් විනාශ වෙලා නැති කතන්දරයක් තියෙන්නේ. ඉතින් කොහමද අපේ ග්‍රෑන්ඩ් වෝඩන් විතරයි දැන් ජීවත් වුණා. අතරින් ඉන්න ක්වීන් ඉන්නවා. ක්වීන් ඉන්නවා. හීලර්ස් වගේ බදිනෙකුත් ඉන්නවා. හැබැයි එයාලා හොන්දටම මදි. මෙයාලා හීල් කරන්න රිකෂ කැනන්ඩේට මූණ දෙනවා කෙලින්ම ක්වීන්. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? තවත් වන් ස්ටාර් එකක් ගාණ්ඩයි මෙතනදී ඉසරසල ඇවිල්ලා තියෙන කෙලින්ම. ඉතින් අපේ බනෝල් ප්‍රමුඛ HDM බ්‍රසීල් කණ්ඩායම හිතා ගන්නවත් බෑ වන් ස්ටාර්ස් දෙකක් කෙලින්ම විශාල ප්‍රයිස් පූල් එකක් තියෙන මේ වගේ සුපර්ම ගණේ ටෝර්නමන්ට් එකේදී නාවි කණ්ඩායමට දැන් තරු හතරක්ම එතකොට ලැබිලායි තියෙන්නේ. ඉතින් ස්ටාර්ස් ඇවිල්ලා තියෙන වේදිකාවල මේ අවස්ථාවේදී ඉතින් කොහරි ස්කෝ බෝඩ් එක ඉතාමත් දුක්බරයි බලන්න දුකයි ඒ පැත්තවත්. ඉතින් කොහරි ස්ටාර්ස් ගණනලා තියෙනවා කෙලින්ම. ඉතින් සුපර් විචාරයක් යා මේ දවස ස්ටාර්ස් දිගටම සුපර් විචාරස් ලබා දා කරේ. එවගම ෆයර් බෝල් එකෙන් ෆනල් ලද්දා ගන්නවා සුපර් විජර්ස් ලව. ඉතින් උඩට ගෙනියයිද පහළට ගෙනියයිද මට හිතන්නේ උඩට යන එක තමයි හොඳ. සමහරකට පහළට එන්නත් පුළුවන්. දැන් මේ බිල්ඩ්ස් විශාල ප්‍රමාණයක් තියෙන ඒරියා එකට රයිට් පහළටයි ගමන් කරන්නේ. ඒ කියන්නේ එතකොට ෆනල් එකක් දෙයි මෙන්න මේ බැරක්ස් එක තියෙන හරියෙන්. ඉතින් බැරක්ස් එක පෙට් හවුස් එක තියෙන ඒරියාකින් ෆනල් එකක් දුන්නොත් දැන් මෑල දොර කැරගල යන අතුරට රයිට් විසර්ට් කියන ඩ්‍රොප් කරන දෙන ආමි කැම්ප් එක මේ වැදන් විනාශ කරන්න. ඒ වගේම කැමරමන්
ඉතින් තිබ්බොත් තිබ්බා වගේ වැඩසටහනකින් ඉතින් එහෙම තිබ්බොත් අපි කැම් එක ෆික්ස් කරලා එතනින් එහෙමම තියනවා කියන කතන්දරේ ඉන්නේ ඉතින් ගැල්ලුවන් නැහැ කොහොමරි ඉදිරි වාර්තා කරනවා එයාගේ සුපර් විචර්ස්ලා ලස්සනටම බැලුන් එකක් එතනින් කොකොලුන්නක් කියන්න පුළුවන් මල්ටි ටයිටින් ෆෝන මුලින්ම විනාශ වෙනවා ඒ වගේම ෆනල් එක ටිකක් අතර ස්ලෝ කියලා කියන්න පුළුවන් දැන් සුපර් විචර්ස්ලා බොහෝ දුරට මේ පැත්තට ගෑනන්නත් ඉඩ තියෙනවා ඒ ටිකට ඉන්විස් කරනවා එයාලව රයිට් එමනම් කිං වාර්තා කරලා දෙනවා ජම්ප් එකක් දෙනවා එතනදී ෆනල් එක රයිට් මේ පැත්තෙන් කට් කරනවා ලස්සන පෙට් හවුස් එකට එහා පැත්තෙන් කෙලිම ක්වීන් ගෙන් එතනින් ඒ ෆනල් සිද්ධ වුණාත් සමග ජම්ප් පැත්තට ඇරුණා දැන් කට්ටියව රයිට් අවසාන මොහොතේදී ඒ ෆනල් ලස්සම ස්ටාර්ස් කරගන්න සුපරිම ෆනල් කරන ක්‍රීඩකයෙක් ඉතින් මොනාර කතා කරන්න දෙයක් නැහැ ඉතින් මෙතනදී කොහොමරි සම්පූර්ණාමික දෙයක් වෙනවා දැන් ටවුන් හෝල් පැත්තට ස්පයිකි බෝල් එක දෙයක් උනේ එව නැත්තම් මොකක් දෙයි සිද්ධ වුණේ කොහොමරිදී ඉදිරිය වාර්තා කරනවා එයාගේ ක්වීන් කුයින්ගේ ඇබිලිටි එක තියෙනවා තාමත් හැබැයි කිං විනාශයි දැන් යනවා කුයින් සම්පූර්ණ ඇබිලිටි එකට ටවුන් වල තාම ඩ්‍රොප් වෙලා නැහැ ටවුන් වල විනාශ කරගත යුතුයි අනිවාර්යයෙන්ම ඒ ටිකට සුපර් විසර්ස් සම්පූර්ණ මීර වෙනවා එතනදී අයිස් ගෝලම්ස් ලාට ටවුන් වල ටාගට් කරනවා මේ පැත්තෙන් එන කුයින් දැනට හැබැයි හෙවි ඩැමේජ් සිද්ධ වෙන නැහැ ටවුන් වල මොකද්ද මේ ටවුන් වල එක්ස්ට්‍රා ඉතින් ඩැමේජ් එක සිද්ධ වුණේ නැහැ ඒ ටිකට ග්‍රෑන්ඩ් වන විනාශයි විචස්ල මේ පැත්තෙන් විනාශන කතන්දරයක් තියෙනවා කුයින් විනාශන කතන්දරයක් තියෙනවා පැත්තෙන් රොයල් චැම්පියන් විතරයි එතකොට ඉන්නේ බේස් එක කරලා අධ්‍යයත් වෙන්න මේ අවස්ථාවේදී ඒ කියන්නේ මේ ගන්න වෙනම ඩිෆෙන්ස් එකක් වෙන කතන්දරයක් වගේ මට පෙනී යන්නේ ඉතින් සුපර් විච් ඇටැක් ස්ට්‍රැටජි එක මේ බේස් එකට හරියන්නේ නැද්ද ඒත් ඉතින් රයිට් ඩිෆෙන්ස් එක වෙන්න දෙන්නේ නැහැ කියන එකයි ඉතින් මෙතනදී අපේ ස්ටාර්ස් පවසන්නේ අපේ කොහමද ස්පෙල් එකක් නැහැ කිසිම ස්පෙල් එකක් නැහැ සිංගල් ටාර්ට් ඉන්ෆෝන විනාශ කරන්න උත්සාහ කරන කෙලින්ම යාගේ ට්‍රූප්ස් ටික කුයින් ඉදිරියලා ඉන්නවා ඒ වගේම රොයල් චැම්පියන් අවසානයේදී එයා පැත්තට කැරකිලා යනවා ඉනිවල ස්ටාර්ස් ගේ වාසනාව කියලා කියන්නත් පුළුවන් බේස් එකේ එයාගේ ට්‍රූප්ස් ටිකට එතනදී කරගන්න දෙයක් තිබුණේ නැහැ ඉතින් එයාගේ ස්පෙල්ස් උත් නැහැ මොකුත් නැහැ එයාගේ අතේ ඔන් කරන්නවත් කිසිම දෙයක් නැහැ එතනදී අනිවාර්යම 3 ස්ටාර්ස් කෝනම මේ අවස්ථාවේදී ස්ටාර්ස් ඉතින් HTM පර්සීල් ට එර හිබ ඉතින් පැටලීනෝ අයලා දෙන වේදිකාවන මේ අවස්ථාවේදී සුපරම වැඩකරුවේ පැටලීනෝ ගෙනල්ලා තියෙන්නේ හැබැයි ඉතින් අපේ ඕවර්ග්‍රෝ අපේ ඕගරෝත් එක නැතුව රූට් රයිඩර් ආම එකක් ඕවර්ගෝත් එක නැහැ හැබැයි රූට් රයිඩර් ආම එකක් ඉතින් රූට් රයිඩර්ස්ලාවම දාලා අපි ඇටැක් කරනවා මොකද්ද මේ කතන්දරය ඉතින් ඒකම තමයි දැන් මේක මේ ප්‍රශ්නේ මේ ගැටලුවට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන මේ අවස්ථාව වෙනකොට ඉතින් මොකක් කරේ හේතුවකට දැයලා තීරණය අරගෙන තියෙනවා ඉතින් ඒ තීරණයත් සමග එම නැත්නම් දැයලා ස්පොන්සර් කියලා දෙනවා උබලා HTM බ්‍රසීල් උඹලා රූට් රයිඩර්ස් විතරයි භාවිත කරන්න ඕනේ කියලා ඉතින් කොහොමද ඉතින් එනවා එයාගේ සම්පූර්ණ ආමේක ග්‍රෑන්ඩ් වන ඇබිලිටි එක කවලා ඉතින් මේ සෙල්ලම තමයි අපි කලිනු දැකේ ඒ වගේම දැන් සමහරක් විතර දැන් මෙයාලා ඉතින් ට හිතිලා තියෙනවා දන්නේ නැහැ ඕව ග්‍රෝත් එක නෑ නැතුව යමු ටවුන් වල විනාශ කරගෙන ඉතින් කලින් ඇටැක්ස් දෙකේම ඉතින් අපි ඒ වන් ස්ටාර් වෙච්ච ඇටැක්ස් දෙකේම ප්‍රධාන ගැටලුවක් වෙලා තිබුණේ ටවුන් වල කරා දියත් වෙනකොට එතනදී ඕව ග්‍රෝත් ඇති වුණා ඒකෙන්ද ටවුන් විනාශ වුණා ඊට පස්සේ මෙයාලා දැන් කැරකිලා නැවතර රිටර්න් එනකොට ඉතින් එයාලා ඔක්කොම විනාශලා ඉවරයි ට්‍රූප්ස් ටික හෙල්ත් එක සෑමසිරි දාම අඩු වෙලා රූට් රයිස ඕල්මෝස්ට් විනාශ වෙලා ඉවරයි ඉතින් ඒක හින්දා මෙතනදී පැටළු වෙනවා එහෙම දෙයක් ප්ලෑන් කරගෙන ආවද ඉතින් එහෙමනම් වෙනත් තාම එකක් ඇයි ට්‍රයි කරන්න බැරි ඉතින් ඒ වගේ ප්‍රශ්න දෙනවා මට දැන් විශාල වශයෙන් අපි දැන් ප්‍රශ්න වල දැන් මෙතනදී මට පිළිතුරක් ලැබෙන්නේ නැහැ හැබැයි කොහමද දැන් මෙතනදී ලැබෙන්නේ මොකද්ද කියලා බැලුවොත් 3 ස්ටාර් එකක් ලැබෙන්නයි යන්නේ පේන විදියට එනි කොහරි 3 ස්ටාර් ස්කෝ කරන්නයි යන්නේ රොයල් චැම්පියන් නේ අපැත්තෙන් සුපර් වාවෙන්ස් නේ ඒකම පැටලීනෝ ගැලින්න ඉතින් කිසිම සතුරක් නැහැ යාගේ මූනේ ඉතින් එපා වෙලා ඉන්නේ ජීවිත කතා මේ අවස්ථාව වෙනකොට ඉතින් කොහරි 3 ස්ටාර් ස්කෝ කරනවා කොහරි පැටලීනෝ ඉතින් ඊගාවට ඉතින් නාවිකන්නම ඇඩක්ස් දෙකක් තියෙනවා අපිට බැලීමට ඉතින් ඒ දෙකෙන් මොනවා සිද්ධ වෙයිද කියලා අපි බලමු ඇඩක්ස් දෙක නැහැ එකම ඇඩක් එක තියෙනවා ඉතින් ස්ටාර්ස් ගේ ඉතින් ඒකෙන් මොකද සිද්ධ වෙන්නේ කියන එක දැන් අපි බලමු ඉතින් ක්ලවුස් අයලා දෙන වේදිකාවල මේ අවස්ථාවේදී ඉතින් කොහොමද ක්ලවුස් ගෙනල්ලා තියෙන ආමේකදී අපි බලුවොත් ඉතින් එයා ගෙන දෙනවා කියලා මේ රොකට් ලූන්ස් 12ක ප්‍රමාණයක් ස්කෙලි ඩොනට් එකෙන් පටන් ගන්න ඇටැක් එක ඉන්ටරෙස්ටිං ඉතින් කොහොමද ස්කෙලි ඩොනට් එකෙන් කෙලින්ම ඉතින් බිල්ලිස් 4ක් ටාගට් කරලා දෙනවා පේන විදියට රයිට් එමනම් බිල්ලිස් 4ක් මල්ටිආජරවස් දෙකයි ස්කැඩසෝස් දෙකයි ඉතින් ස්කැඩසෝස් දෙකයි මල්ටිආජරවස් දෙකයි 4ම විනාශය එතනදී ඉතින් කෝයගෙන් ඒ වැලියව අරගෙන මෙතනින් දියත් කරනවා කෙලින්ම බ්ලිම්ප් එකක් ඇතුළට ඉන්ට්‍රස්ටිං අනිවාර්යම රේජ් කරනවා මයසාදී බ්ලිම්ප් එක ඊගල ආරගෙන සම මල්ටි ලයිට් ඉන්ෆෝන එක එතනින් එතකොට විනාශයි මේජර් ඩිෆෙන්සර්ස් කෙලින්ම 6ක ප්‍රමාණයක් ඇටැක් එක පටන් ගත්ත සැරින්ම විනාශයි ඒ ටිකට ඔන් වෙනවා කෙලින්ම ක්වීන් ග්‍රෑන්ඩ් වෝඩන් ෆයර්බෝල් ඇක්ෂන් එක නෙමෙයිද එහෙම නොවෙන්නත් පුළුවන් මොකද කියනවනම් තව දුරටත් විනාශ කරන්න තරම් ඒ ක්ලම්ප් අප් වෙච්ච ඩිෆෙන්සස් නැති හේතුවෙන් සමහරකට ඉටර්නල් ටෝමේ යූස් කරගනි කියලා හිතන්න පුළුවන් රේජ් ජෙම් එකත් සමග ඒ වගේම මේක 3 ස්ටාර් එකක් වුණොත් නාවි කණ්ඩායම කැලිම ඉතින් තරු දා
රයිට් එකොලයි එතකොට තව තුනයි දරු 14කට දෙන්නේ රයිට් අපේ කසුමාගේ ටයිම් ෆේල් එක රයිට් එමනම් කසුම ටයිම් ෆේල් එක කරලා එතකොට තරු 14කට නේද මේ යාළ තරු 14කට ආවා කියන්නේ HTM esports කණ්ඩායමේ ඉතින් ජීවිත කතාවම ඉවරයි දැනටමත් ඉවරයි ඉතින් තව දුරටත් බර කරලා ඉවර කරන සිද්ධියක් තියෙනවා ඉතින් කොහොමරි ඉදිරියට වාර්තා කරන එයාගේ ඉතින් ඒ කට්ටියත් එක්ක මේ පැත්තට ගන්න සම්පූර්ණම කිංව ඉන්ට්‍රස්ටිං King ay me patter ave skeleton trap eking wat ya distract unada e wage kadandara thiyene kohomada thiyen yage main name ekak deyak thiyena athullata thawa durada town hall ekak patter kawuda enne kiyana eka igawa gadluwa thiyenne edin samahara wita rogolluns walin welawak gani kiyala ithanda puluwan e wagema eya samahara gena king we e patten drop karala eyalath ekkama wall ekak open karala e wage bala poruthuen de hitiye ema wenna puluwan ema klaus of pain net na camera ege මොකක්ද මේ වැඩසටහන ක්ලවුස් වාහනයක් ඇතුළේද මේ ඉන්නේ රයිට් එමන වාහනය තුළ ක්ලවුස් පැහැරගෙන යන කතන්දරයද මේ අසයි තියෙන්නේ රයිට් සජීවි විකාශේ ක්ලවුස් පැහැරගෙන යන එතකොට ඉතින් එයා ඒ පැහැරගෙන යන ගාතගින්ද කියන ඉතින් පොඩ්ඩක් ඉඳපන් අන්තිම ඇටැක් එක ප්ලේ කරලා එන්නම් කියලා ඉතින් කොහොමද රොයල් චැම්පියන් වෙලා තියෙන ඇතුළට රිස්කි ස්ථානයක මේ ඇටැක් එක දින මොකද කියනවා නම් ටවුන් වල තාමත් විනාශ නැහැ ටවුන් වල රීච් කරන්න ඉන්න රොයල් චැම්පියන් විතරයි හරියටම බැලුවොත් මොනෝලිත් එක විනාශ කරනවා කියලා මේ රොයල් චැම්පියන් ටවුන් වල ටාගට් කරනවා මේ අසයිද රොයල් චැම්පියන් රොකට් ස්පේගෙන් රයිට් ටමන කිසිම ෆ්‍රීස් එකක් තියෙනවා ෆ්‍රීස් එක ඩ්‍රොප් කරගනීද අපි බලමු ඒකත් කොහොමද සිද්ධ වෙන්නේ කියලා රේජ් ස්පෙල්ට් එක ඇක්ටිවේට් වෙනවා ඒක රොයල් චැම්පියන් කොහොමද අවසානයේදී ටවුන් වල විනාශ කරනවා හැබැයි කොහොමද මේක ඩිෆෙන්ස් එකට යන කතන්දරයක් තියෙන්නේ මේ අවස්ථාවේදී ඒකට ප්‍රධාන හේතුවනේ මම හිතන විදිහට King Alien diatima King waya balaporuttu ne man hitena vidiyata attulen gaman karawandai alien gaman karanda yage edin e kattiyat ekka haba komari king me patten athulada yanda utsahagirimen taman sampurna meka natuwa giye mama hitena vidiyata edin komari avasana yedi edin 3 star ekak karapan kiyala deela tibbana edin aniwarama navikanna me kathandari wedak wenna tibba haba komari honda vellawata edin eyalage HTM Brazil kandayama edin 1 star deganma score karala සුපර්රිම අවස්ථාවක් ලබා දීලා තියෙන. ඉතින් කොහමද ඔන්න ක්ලවුස් වාහනයක් ඇතුළේ ඉන්නේ. ඒ වගේම කලබලයි. රයිඩ් මට පේන දේට ඇත්තටම පෑරගෙන යන කතන්දරයක් තියෙන. කොහමද ඉතින්? දැන් වෙනකොට ඉතින් අපිට බලන්න තියෙන සම්ප්‍රදාය කැරියර අවසන් ඇටැක් එක HTM Brazil කණ්ඩායමේ. ඉතින් සෙලිනියෝ වයිලා දින වේදිකාවට මේ අවස්ථාවේදී ඉදිරියට වාර්තා කරන කැලෙම රොක ලූන්ස් විශාල ප්‍රමාණයක් සෙලිනියෝගේ ෆයර්බෝල් ඇක්ෂන් එකක්ද? ෆයර්බෝල් ඇක්ෂන් එක නම් මොකටද ඒකත් එක්කම බැලුන්ස් එක දියත් කරන්නේ. සමහර වෙලාවට ෆයර්බෝල් ඇක්ෂන් එක වෙන්න පුළුවන්. අමුතුම් මාදලියේ එදින් කුමාරි මේ පැතෙන් ඇල්ලලා තියෙන ක්වීන් ඊගලාරක විනාශ කිරීමල ඒ වගේම රයිට් ෆයර්බෝල් ඇක්ෂන් එක තමයි කෙලින්ම රේස් බෙල්ට් ආයක තිබ්බ ඒරියා එකට විශාල ඩැමේජ් එකක් ඒ පැත්තම සිද්ධ වුණා ඒ වගේම බේස් එකේ පැත්තම නැහැ මිනියන් කෙනෙක් ඩ්‍රොප් කරන තියෙනවා මෙතනයි මිනියන්ස් ලා කීප දෙනේ ග්‍රෑන්ඩ් වෝඩන් සමග පෙච් අවුල් සමග කට්ටිය එතන විනාශ කරනවා ඒ ට්‍රෑෂ් බිල්ඩින්ස් ටික ස්ටෝන්ස් ලා මේක දියත් කරනවා මෙයා පැත්තෙන් එදින ක්ලවුස් ගැටකේට තමයි සමානයි. ඒ අලංකාර වැලියු එක මෙයාලා ලබා ගන්න. ඉතින් ඕක තමයි අනිවාර්යම ඉතින් මම පෞද්ගලික බලාපොරොත්තු වෙන්නේ සහ ඉතින් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගේම් එකේ ද මේජර් ඩිසයින් ලා තියෙන්නේ. මොකක් හරි මේ වගේ අමුතු දෙයක් කරපල්ලා කියලායි. හැබැයි කොහමද ඉතින් අමුතු දෙයක් හැමතිස්සෙම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් උම්මතු කරනවා අපි. ඉතින් ඒක විතරයි සිද්ධ වෙන්නේ බෞතර මහසාවල. ඉතින් කොහමද ක්වීන් ගැබරේඩ් එකට ටවුන් එක විනාශ කර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තව රොකලුන්ස් 7ක ප්‍රමාණයක් තියෙනවා. රයිට් ටවුන් එක විනාශ කරන ලස්සනම सिंगल टायर इन्फोना मोनोलिथ එක තියෙනවා රයිට් රොයල් චැම්පියන් ඩ්‍රොප් කරන ස්කැන ස්පෙල්ස් සමග ඒ පැත්තෙන් රොක ලූන්ස් කීපයක් දියත් කරනවා යා පැත්තෙන් රයිට් ග්‍රැමඩස් ඇජු ඩ්‍රොප් ආචර වගේ දෙන ඩ්‍රොප් වෙනවා මොනෝලිත් විනාශ කරන්න ඉදිරිපත් වෙනා කලින්ම යාගේ රොයල් චැම්පියන් ස්කැලන් ස්පෙල්ස් තුනක්ම තියෙන හේතුව වෙන එතනින් අන්දමන්දලත් ATM මොනෝලිත් එක හැබැයි කොහමද රොයල් චැම්පියන් විශ්වාස කරනවා එතන ස්කැලන් ට්‍රැප්ස් කීප එකට අපේ කොහමද රොයල් චැම්පියන් නැවතර ට්‍රැක් එක කරනවා මොනෝලිත් එකේ එච්චර හිට් පොයින්ට්ස් තියෙනවාද ඉතින් පැය ගාන ගියා මොනෝලිත් විනාශ කරන්න ඒක රොකට්ස් රියැක්ෂන් එකක් එයා ඩිෆෙන්ස් විනාශ කරනවා රයිට් එමනම් එක 3 ස්ටාර් එකේ ගේන්න පුළුවන් කතන්දරයක් තියෙන. ඉතින් කොහමද දැන් නායක සෙලිනියෝ විතරක් ඇයි මේ වගේ ඇටැක් එකක් ගන්නලා අනිත් කට්ටියම රූට් රයිඩර් ඇටැක්ස් වලට ගියේ මට හිතා ගන්නවත් බෑ. ඉතින් කට්ටියට මේ වගේ ක්‍රියේටිව් වෙන්න තිබුණා අනිවාර්යයෙන්ම chance එක ලබා ගන්න තිබුණා. අපේ ක්ලවුසුත් කෙලින්ම ඉතින් ඔයාලා දැක්ක ඩිෆෙන්ස් එකක් ලබා දුන්නේ 2 ස්ටාර් ඩිෆෙන්ස් එකක්. අපේ කසුමාගෙන් ලැබුණා 2 ස්ටාර් එකක්. ඉතින් ඒ වලින් වාසියක් ගන්න තිබුණා. ඒත් ඉතින් අවසානයේදී නාවි ජාගණ කරපු කතන්දරයක් තියෙන්නේ. ඉතින් කොහොමද මම හිතනවා ඔයාලා එන්ජොයි කරන්නද කියලා මේ බෝ එක. ඉතින් අපි අනිත් බෝ එකත් බලමු. දැන් ඒ කියන්නේ මෙයාලා semi final යන කතන්දරයක් තියෙන්නේ. ඉතින් මෙයාලා තේ semi final එන්නේ කවුද කියන එක මම දන්නේ නැහැ මේ මොහොතේදී. ඉතින් අපි බලමු කවුද ඒකෙන් ජාගණ කරන්නේ කියලා. ඒ වගේම grand final එකට යන්නේ කවුද කියන එක. ඉතින් අනිවාර්යම අපි මේ අවස්ථාවේදී බලමු. ඉතින් කොහොමද comments වල ඉන්න වැඩිදුර අදහස් කියන්නේ. අන්ඩ්‍රොයිඩ් එක නම් තවත් හොඳ video එකකින් ළඟදීම අපි හමු වෙමු.